ගොඩක් ආදරෙන් පිළිගන්නවා යාළුවත් තමයි මමයි YouTube channel එකට. ඉතින් මම අදත් අරගෙන ආවා ඔයාලට රසම රස රොටි රෙසිපි එකක්. ඉතින් මේ රොටිය හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ අලයි හාල් කෝප්පෙකුයි විතරයි. හරිම වෙනස් විදියට හදන රොටි රෙසිපි එකක් තමයි ඔන්න අද අරගෙන ආවේ. ඒ වගේම තමයි මේක හරිම පෝෂණීය රොටියක් මාරම රහයි. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට අවශ්‍ය වෙනවා හාල්. මම අරගෙන තියෙනවා හාල් කෝප්ප දෙකක්. පැය පහක් විතර පොකවලා අරගෙන තියෙන්නේ. ඊළඟට පොල් කිරි අවශ්‍ය වෙනවා. දැන් මුලින්ම කරන්න ඕන මේ හාල් ටිකයි පොල් කිරි ටිකයි එකට දාලා හොඳට මේක ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කර ගන්න ඕන. ඉතින් ඔයාලට කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්. සුදු හාල් ගත්තොත් මේ රොටිය සුදු පාටට තමයි එන්නේ. කැකුළු හාල් ගත්තොත් මේක ටිකක් රතු පාට වෙනවා. වතුර එකතු කරන්න නැතුව හොඳ උකු පොල් කිරි දාලා අපි මේක හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕන හොඳ ක්‍රීම් එකක් වෙනකම්. දැන් මේ විදියට බ්ලෙන්ඩ් කරගෙන මම මේ තියෙන්නේ මේක මම පෙරලා තමයි දාගන්නේ. මොකද හාල් පිටි නිසා මේකේ අර කෑලි වගේ තියෙනවා. ඒ නිසා අපි මේක පෙරලා තමයි දාගන්න ඕන. ඊළඟට මම ඊස්ට් වලින් තේ හැන්දක් මේකට එකතු කරලා සීනි දාගන්නවා තේ හැන්දක්. ඒකටම මද උණුසුම් වතුර ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරලා අපි වහලා තියන්න ඕනේ ඊස්ට් එක ටිකක් ඇක්ටිව් වෙනකම්. දැන් ඔයාලට පේනවාද ඊස්ට් එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් ඒක මම එකතු කරනවා මේ පිටි මිශ්‍රණයට. එකතු කරලා මේක හොඳට කලවම් කරලා වහලා තියන්න ඕනේ පිපෙනකම්. සාමාන්‍යයෙන් ඉතින් සීතල පලාතක නම් පිපෙන්න ටිකක් වෙලා යනවා. රස්ති පලාතක නම් ඉක්මනට පිපෙනවා. ඉතින් ඒක පිපෙන අතරෙදී පෑන් එකක් ලිපේ තියලා මම ඒකට තෙල් එකතු කරගත්ත මේ සැහැඳි දෙකක් විතර. මේ තියෙන්නේ ලූණු, අවමිරිස් කරපිංචා, චූටි වෙන්න කපලා. ඉතින් ඒ ටික මේකට එකතු කරගන්න ඕන. එකතු කළා අපි මේක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න ඕනේ සුවඳ එනකම්. ඉතින් මේක තෙම්පරාදු කරලා තමයි අපි අර මිශ්‍රණයට දාන්නේ තෙම්පරාදු රොටියක් මේක. දැන් ඒකටම මම ලුණු තේ හැඳි පාගයක් එකතු කරගත්තා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා තම්බල හොඳට ක්‍රීම් එකක් වෙනකම් පොඩි කරගත්ත අල. මෙතන අලගෙඩි දෙකක අල තියෙනවා. හොඳට පොඩි කරලා තියෙන ක්‍රීම් එකක් වෙනකම් ඒක මේ තෙම්පරාදුවට දාගන්න ඕන. දාලා හොඳට මේ විදියට වැඩි ගින්දරේ විනාඩියක් දෙකක් හොඳට මේක කලවම් කරගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මගේ පිටි එක හොඳට පිපිලා තියෙන්නේ මේ පැය දෙකකට විතර පස්සේ. දැන් ඒක කලවම් කරලා ඒකට මම එකතු කරගන්නවා අර ආල මිශ්‍රණය. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරලා ලුණු රස බලලා මදි නම් ලුණු දාගන්න. මොකද අපි ලුණු දැම්මේ නැහැ තාම. අලයකට විතරයි ලුණු දාලා තියෙන්නේ. මම තව ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරා. දැන් මේක හොඳට අතින් මේ විදියට මම කලවම් කරගන්නවා. දැන් අපේ පිටි මිශ්‍රණය හරිය. දැන් අපිට පුළුවන් මේකෙන් රසට රොටි ටිකක් තම්බ ගන්න. මම පොඩිම සෝස් පෑන් එක අරගෙන ඒකට තෙල් ටිකක් දැම්මා. තාලේ එක පොඩ්ඩක් රත් වුණාම මේකට එකතු කරගන්නවා මේ පිටි මිශ්‍රණෙන් ටිකක්. එකතු කරලා මේක මූඩියකින් වහලා අපි අඩු ගින්දරේ මේක දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකම් තම්බ ගන්න ඕන. ඉතින් මේ රොටිය හරීම රහයි, හරීම පෝෂණීයයි. මොකද හාල් පිටි, පොල් කිරි, අල මේව දාලා තමයි හදන්නේ. පාන් පිටි පොඩ්ඩක්වත් මේකට තැරවිලාවත් නැහැ. ඉතින් ඔයාලා මීට කලින් මේ රොටිය කාලා නැතුව ඇති කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අද ඔයාලට අලුත්ම වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. රසට රොටි කන්න පුළුවන් ක්‍රමයක්. මේ විදිහට තමයි අන්තිමටම මම හදාගත්ත රොටි ටික තියෙන්නේ. ඉතින් මම මේ රොටිය කන්න සැරට ලුණු මිරිසක් හදාගත්තා. කෑලි මිරිස්, ලුණු, උඹලකඩ, රතු ලුණු දාලා. ඉතින් මේක මේ විදිහට ලුණු මිරිසක් එක්ක කනකොට හරි රහයි. ඉතින් කැමති දෙයක් එක්ක කන්න පුළුවන්. චිකන් හොද්දක් එක්ක, පරිප්පු තෙම්පරාදු හොද්දක් එක්ක.
නිකන් කන්නත් පුළුවන්. මුකුත් නැතුව නිකන් කන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න වෙනසකටත් එක්ක. එහෙනම් මම තවත් දවසකින් මන්ට් මෙන්නම්. ඔයාලට සුබ දවසක්.